ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත සවසහාය ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් අවධානය යොපුවත් සිරස්තල වෙත නිරෝධායන ඇඳිර නීතිය 13 වන සඳුදා අලුයම 4 තෙක් දීර්ඝ කෙරේ සහල් සහසීනි සඳහා උපරිම සිල්ලර මිලක් වෛද්‍ය අනුමැතිය ලද වහ පාසල් දරුවන්ට ෆයිසර් එන්නත ජනපති කියයි COVID එන්නත සඳහායි පවසමින් දරුවන්ගේ තොරතුරු එකතු කරන ව්‍යාජ කල්ලියක් අන්තර්ජාලයේ ඉදිරි සතියේදී දෛනික COVID මරණ 100 දක්වා අඩුවිය හැකි විශේෂඥ වෛද්‍ය මනිල්ක කියයි සෞදි අරාබිය COVID නීති දැඩි කරයි එන්නත නැත්නම් සිල්ලර වෙළඳ සැලකටවත් ඇතුළු වීම තහනම් 6 දිනකට පිහියෙන් ඇන්න ශ්‍රී ලාංකිකයෙකු නව ශ්‍රීලන්තයේදී පොලිස් වෙඩි පහරින් මරුට ISIS මත දැරුවෙකු බවට හෙළි වෙයි එක්සත් රාජධානිය LTT තහනම දීර්ඝ කරයි. පොළොන්නරුවේ මහමෝල් හිමියන් සමග එකඟතා රජයේ මිලට සහල් දෙන්න එකඟ වෙයි. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. දැනට පවත්නා නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 13 වන සඳුදා අලුයම 4 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති කොවිඩ් මර්ධන රැස්වීමේදී මෙම තීන්දුව ගනු ලැබුවේ. වෛද්‍ය අනුමැතිය ලද වහාම අදාළ වයස් කාණ්ඩවල පාසල් දරුවන්ට ෆයිසර් එන්නත ලබා දීමට ක්‍රියා කරන බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. පනවා තිබූ නිරෝධායන ඇඳිරි නීතිය ලබන 6 වනදා දක්වා ක්‍රියාත්මක වන බව මින් පෙර දන්වා තිබුණා. කොවිඩ් කාර්යසාධක බලකාය අද පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණේ ඇඳිරි නීතිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටයි. දැනට පවත්නා ඇඳිරි නීතිය සැප්තැම්බර් 13 අලුයම 4 දක්වා දීර්ඝ කිරීමට එහිදී තීරණය කරනු ලැබුවා. එන්නත් කරන වැඩපිළිවෙලෙහි ප්‍රගතිය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වූ අතර අවුරුදු 20-29 අතර වයස් කාණ්ඩයේ එන්නත් කරණය ඉදිරි සති 2 කාලය තුළත අවසන් කිරීමේ අවශ්‍යතාවය කෙරෙහිද මෙහිදී විශේෂ අවධානයක් යොමු වුණා. වෛද්‍ය අනුමැතිය ලද වහාම අදාළ වයස් කාණ්ඩවල පසුවන පාසල් සෙසුන්ට ෆයිසර් එන්නත ලබා දීමට හැකියාව ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා. ඇඳිරි නීතිය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් යුද්ධ හමුදාපති ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතා මෙලෙස අදහස් පළ කළා. අද අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් කාර්යසාධක බලකා රැස්වීමේදී අතිගරු ජනාධිපතිතුමා විසින් උපදෙස් ලබා දුන්නා මෙම නිරෝධායන ඇඳිරි නීතිය එළඹෙන 13 වන සඳුදා උදෑසන 4 දක්වා දීර්ඝ කිරීමට. අතිගරු ජනාධිපතිතුමා විසින් මේ අවස්ථාවේදී පැහැදිලි කරා මේ වන විටත් වයස අවුරුදු 30ට වැඩි ශ්‍රී ලාංකීය ජනතාවට ලක්ෂ 88කට වැඩි ප්‍රමාණයක් එන්නත් දෙකම ලබා දීමට කටයුතු කරලා තිබෙනවා. ඉතින් ඒ අනුව යම් යම් දිස්ත්‍රික්කවල සුළු වශයෙන් හෝ එන්නත් වල අඩුපාඩුකම් තිබුණා නම් එළමෙන පස්වන දින ශ්‍රී ලංකාවට තවත් මිලියන 4ක සයිනෆාම් එන්නත් ලැබීමට නියමිතව තිබෙනවා ජනාධිපතිතුමා ඒ එන්නත් වලින් එම අඩුපාඩු ඇති දිස්ත්‍රික්ක වලටත් එන්නත් ලබා දීමට ඒ අවස්ථාවේදී ක්‍රියා කරනු ලැබුවා ඒ අනුව පස්වෙනිදා සිට සතියක් වැනි කාලයක් තුලදී අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් සියලුම දිස්ත්‍රික්ක වල ඉන්න වයස අවුරුදු 30ට වැඩි ජනතාවට එන්නත් ලබා දීමට කටයුතු කිරීමට. ඇඳිරි නීතිය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක්ද නිකුත් කර තිබුණා. මෙම කාලය තුල සෞඛ්‍ය රෙගුලාසි පිළිපදිමින් එන්නත් කරණය සඳහා යොමු වන ලෙසයි එහි සඳහන් වැත්තේ. නිරෝධායන ඇඳිරි නීති සමයේ ක්‍රියාත්මක පොලිස් මෙහෙයුම් පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙලෙස අදහස් පළ කළා. නිරෝධායන නීති සහ නිරෝධායන ඇඳිරි නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඊයේ දිනේදී දිවයින පුරාම මෙහෙයුම් සිදු කරන ලැබුවා. නිරෝධායන නීති සහ ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 577 දෙනෙකු සහ වාහන 62ක් පමණ අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා. මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්න ලැබූ මුළු පුද්ගලයන් සංඛ්‍යාව 63908ක් පමණ වෙනවා. එංගලන්තය LTTE සඳහා පනවා තිබූ තහනම අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා. එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු ලේකම්වරිය මේ පිළිබඳව ශ්‍රී ලංකා රජය දැනුවත් කළ බවයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ. සිවිල් වැසියන් සහ ප්‍රජාතන්ත්‍රවාදී උපත් වූ නායකයින් ඉලක්ක කරගත් ක්‍රූරත්වය සහ සාහසිකකම් පදනම් කරගෙන LTTE ප්‍රථමයෙන් තහනම් කරනු ලැබුවා. ඒ අනුව යුරෝපා සංගම් කලාපය ඇතුළු ලොව රටවල් 30කට වැඩි සංඛ්‍යාවක LTTE තහනම් සංවිධානයක්.
LTTE பணவாயதி தகனம பிலிபந்தவு இதிரிபாத் கிரத்திபு அபியாச்சனைய பிரதிக்ஷேப் கிரமின் தகனம தீர்க்க கிரிமட்டு தீரணேக்கல பவாய் எக்ஸத் ராஜதானிய சுதேசகடியதுலே கம்வரி ஸ்ரீலங்காவட்டுதான் வாயத்தே திரஸ்தவாதேட் எருகி கோலிய சடனேதி எக்ஸத் ராஜதானிய தக்வன அவங்க கெப்பகிரிம ஸ்ரீலங்கா ரஜிய அகேநாத்தரு சமஸ்த ஸ்ரீலங்கிய ஜனதாவுகே ஸ்தூத்திய ஈட்டு ஹிமிவனு பவ விதேசகடிய தொமாத்தியாஷே தான்வாதி பினவா නව ශ්‍රීලන්තයේ සුපිරි වෙළඳ සැලකදී එහි සිටි පිරිසකට මරණීය තුවාල සිදු කරමින් සිටි පුද්ගලයෙකුට එරට පොලිසිය වෙඩි තබා තිබෙනවා. වෙඩි වැදීමෙන් මේ පුද්ගලයා මිය ගිය අතර ඔහු ශ්‍රී ලාංකිකයෙකු බව මාධ්‍ය වාර්තා කරනවා. ඕක්ලන්ඩ් නුවර සුපිරි වෙළඳ සැලකට ඇතුළු වූ පුද්ගලයෙක් එහි සිටි පිරිසකට පිහියනුමක් සිදු කර තිබෙනවා. මෙම ප්‍රචණ්ඩ ක්‍රියාව සිදු කිරීමට පෙළඹුණු තැනැත්තාට වෙඩි තැබීමටයි එහිදී පොලිසිය පියවරගෙන ඇත්තේ. වෙඩිවැදුණු එම තැනැත්තා එහිදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගිය තැනැත්තා ශ්‍රී ලාංකිකයෙකු බවයි එරට අගමැතිනි ජසින්ඩා අර්ඩන් සඳහන් කළේ. A violent extremist undertook a terrorist attack on innocent New Zealanders in the Newland countdown in Auckland. The terrorist is a Sri Lankan national who arrived in New Zealand in October of 2011. He became a person of national security interest from 2016 අධිකරණ නියෝග හේතුවෙන් අපරාධකරුගේ නම මෙතෙක් හෙළි කර නැහැ. ඔහු 2011 ඔක්තෝබර් මාසයේදී නව ශ්‍රීලන්තයට පැමිණි අයෙක් බවයි වාර්තා වන්නේ. අපරාධකරු ISIS ත්‍රස්ත සංවිධානයේ මතවාද අනුව කටයුතු කරන අන්තවාදී පුද්ගලයෙක් බව මේ වන විට අනාවරණය වී තිබෙනවා. මෙම පිහියනුම සිදු වෙත්තේ කිසිදු විශ්වාසයක් මත පදනම්ව නොවන බවත් මෙය තනි පුද්ගලයෙකුගේ අන්තවාදී ක්‍රියාවක් බවත් එරට අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පවසා තිබෙනවා. මෙම පුද්ගලයා දෙකලා අපරාධකරුවෙකු හේයින් තවදුරටත් සමාජයට අනතුරක් නොමැති බව එරට ආරක්ෂකංශ මේවන විට තහවුරු කර තිබෙනවා. පිහි ඇනුම් වලින් 6 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් 3 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි නව ශ්‍රීලන්ත සෞඛ්‍ය අංශ පවසන්නේ. කොවිඩ් දෙන්නත්කරණය සඳහා යයි පවසමින් වයස අවුරුදු 18ට අඩු දරුවන්ගේ තොරතුරු අන්තර්ජාලය ඔස්සේ යම්කිසි පිරිසක් ව්‍යාජ ලෙස එකතු කරමින් සිටින බව විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩා මහතා ප්‍රකාශ කරනවා. පාසල් දරුවන් සඳහා ෆයිසර් ඉන්නත ලබා දෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා. කොවිඩ් මර්ධන එන්නත ලබා දීමට යයි පවසමින් අන්තර්ජාලය ඔස්සේ වයස අවුරුදු 18ට අඩු දරුවන්ගේ තොරතුරු යම්කිසි පිරිසක් ව්‍යාජ ලෙස රැස් කරමින් සිටින බව අද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ප්‍රකාශ කළා. දැනගන්නට ලැබිලා තියෙනවා මේ අවස්ථාවේදී එන්නත් ලබා දීමට යයි පවසමින් වයස අවුරුදු 18ට වැඩි දරුවන්ගේ තොරතුරු එකතු කිරීමේ මාර්ගගත ලින්ක් එකක් දාලා තියෙනවා කියලා ආරංචියක් තියෙනවා. ඒ සඳහන් වෙන්නේ වසංගත රෝග විද්‍යාංශය මගින් මෙම තොරතුරු එකතු කරන බවට. පැහැදිලිව කියන්න ඕනේ සෞඛ්‍ය අමාත්‍යාංශයවත් වසංගත රෝග විද්‍යාංශයවත් මෙවැනි තොරතුරු එක්ස්ට්‍රැස් කිරීමක් සිදු කරන්නේ නැහැ. කිසිම කෙනෙක් මෙවැනි ප්‍රශ්නාවලි වලට සමන්ගේ තොරතුරු සපයන්න එපා. විදේශගත වීමට නියමිත අයට විශේෂයෙන් ලබා දිය යුතු ෆයිසර් එන්නත් මාත්‍රා සැලකිය යුතු ප්‍රමාණයක් හම්බන්තොට ප්‍රදේශයට යැවීම පිළිබඳ මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. ඊට පිළිතුරු දුන් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා. හම්බන්තොට විතරක් නෙවෙයි අපි මන්නාරමටත් ඕක යවුවා. ෆයිසර් එන්නත විදේශවලට යන අයට දීමට කියලා විශේෂයෙන් වෙන්කිරීමක් කරලා නැහැ. නමුත් අපි දන්නවා අපේ පාලනයෙන් තොර ලෝකයේ රටවල් වලින් මේ එන්නත ලබා ගන්නා අය පමණක් තමා ඒ රටවල් වලට නිරෝධායනයෙන් තොරව ලබා ගන්නේ කියන එක යම් යම් යන පුද්ගලයින්ට දැනුම් දීලා තියෙනවා. එවැනි පුද්ගලයින් සඳහා ඒක විශේෂයෙන්ම ගෙන ගැනීම සඳහා යන අයට ප්‍රමුඛත්වය දීලා ඒ කටයුත්ත කොහොමත් කෙරීගෙන යනවා. මේක මේ තවත් ඉදිරියේදී අනෙකුත් වයස්කණ්ඩ කාණ්ඩවල කට්ටායම් වලට දිස්ත්‍රික්ක පුරාම මේක ව්‍යාප්ත වෙනවා. ඒ ලැබෙන එන්නත් ප්‍රමාණය අනුව තමයි ඒකේ මේ දිස්ත්‍රික්කවලට දීමට කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් දෙවන මාත්‍රාව ලැබීම පිළිබඳ නිශ්චිත දින වකවානු පැවසිය නොහැකි බවද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා.
අපි අර මුලින් කිව්වා වගේම තමයි මේ සෑම එන්නතක්ම ලැබීම නොලැබීම තියෙන අපේ පාලනයෙන් තොර ඉතාම අනිශ්චිත තත්ත්වයක් තියෙනවා. ඒක ලෝකේ පුරාම තියෙන එන්නත්වල නිෂ්පාදනය සහ ඉල්ලුම කියන එක මත තීරණය වෙන සාධකයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් අපි මේ එන්නත් ලබා දුන්න හැම අවස්ථාවකම ඒ එන්නත් ලබා දෙනකොට ඒ කණ්ඩායම් වලට ඒ පිළිබඳව දැනුවත් කරලා තමයි ඒක දුන්නේ. ස්පුට්නික් දෙවැනි මාත්‍රා ලැබෙන පරිදි ඒ කණ්ඩායම් වලට ලබා දීමටත් කටයුතු කරනවා. විවිධ මානසික රෝග සඳහා ප්‍රතිකාර ලබා ගන්නා අයටද එන්නත් වහම ලබා දෙන්නේයි මනෝවෛද්‍ය විශේෂඥ චාමර විජේසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළා. මට මේ වෙලාවේ වගකීමෙන් කියන්න පුළුවන් මානසික රෝගයක් තිබීම ඔබ මානසික රෝගවලට ගන්න බෙහෙත් වලින් ඔබට කොවිඩ් එන්නත් විත්වය ලබා ගැනීමට කිසිම බාධාවක් නැති බව. ඇත්ත වශයෙන්ම අපි රෝගීන්ට කොවිඩ් එන්නත නිර්දේශ කරනවා. මොකද බැරි වෙලාවත් එන්නත නොගැනීම නිසා කොවිඩ් රෝගියාව කායික මානසිකව රෝග තත්ත්වය බරපතල විය හැකි නිසා. ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට 1926 අංකයේද හඳුන්වා දෙනු ලැබුවා. මේ අතර ෆයිසර් එන්නත වයස අවුරුදු 12-18 අතර පාසල් දරුවන්ට ලබා දිය යුතු බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා. ජනාධිපතිතුමා පැවසුවා සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ අවශ්‍ය තාක්ෂණික තීරණය ගන්න බලය පැවරුවා. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිර්දේශ ලැබෙනවා නම් කිසිදු ගැටලුවක් නැතුව එන්නත් ටික ලබා දෙන්න පුළුවන් කියන එක ජනාධිපතිතුමා ප්‍රකාශ කරලා තිබුණා. එහිදී සාකච්ඡාවට සහභාගී වෙලා හිටිය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිතුමා වෙන වෛද්‍ය ප්‍රසන්න ගුණසේන විශේෂඥ වෛද්‍යතුමා පවසලා තිබුණා ඔක්තෝබර් මාසයේදී රටට අලුතෙන් ෆයිසර් එන්නත් මිලියන 4ක් පමණ ලැබෙනවායි කිය. ඒ අනුව බලන විට පැහැදිලිව පේනවා 12-18 අතර වයස් කාණ්ඩයේ ඉන්න පාසල් දරුවන්ව එන්නත් කරණය කිරීම සඳහා අවශ්‍ය ෆයිසර් එන්නත් ප්‍රමාණය පහසුවෙන් අපිට ලබා ගන්න පුළුවන් ඔක්තෝබර් මාසයේ වෙන විට. සමහර අවස්ථාවල අපි දකිනවා හිටපු ගම ඒ තීරණේ ගත්ත තැනක් දන්නේ නැහැ. ඒ තාක්ෂණික තීරණේ කාගෙද දන්නේ නැහැ. විවිධ වයස් කාණ්ඩ අතරගෙන ෆයිසර් එන්නත් විඳිනවා. එතකොට සයිනෝෆාම් විඳින්න පුළුවන් පිරිසකට ෆයිසර් විඳින්න තියෙන හේතුව තාක්ෂණිකව පැහැදිලි විය යුතුයි. මොකද අපේ ෆයිසර් එන්නත ආපු දවස් ඉඳලා සෞඛ්‍ය අමාත්‍යාංශය තීන්දුව ගන්න ඕනේ මේ ෆයිසර් එන්නත හරියටම මේ දරුවන්ව ඉලක්ක කරලා ඒ දරුවන්ට දෙන්න පුළුවන් ද කියලා තාක්ෂණික තීරණය අරන් ඒ ෆයිසර් එන්නත පාවිච්චි කරන්න. කලින් අද වෙනකොටත් එහෙම තීරණ කරන්නේ. ඒ නිසා තමයි රජයේ වෛද්‍ය නායක සංගමයට අපි පෙන්වලා දුන්නේ. අපි කියනවා හොඳම දේ දෙන්න ඕනේ දරුවන්ට කියලා. එහෙමනම් හොඳම දේ දරුවන්ට දෙන්න. පැවති සංචරණ සීමා නිසි අයුරින් ක්‍රියාත්මක වූයේ නම් එළමෙන සතිය තුළ දෛනික කොවිඩ් මරණ 100 දක්වා අඩු විය යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උපසභාපති මනිල්ක සුමනතිලක මහතා පවසනවා. පහුගිය සති දෙක ඇතුළත කරන ලද සංචාරණ සීමාවල ප්‍රතිඵලය ලබන්නට නම් අඩුම ගානේ තව සුමානයක්වත් කල් දෙන්න අවශ්‍යයි. අපි හිතනවා මේ තීන තත්ත්වය අනුව අඩුම ගානේ 50%කින්වත් තත්ත්වය සමනයට පත්වෙයි කියලා. දිනකට මිය යන ප්‍රමාණය 100කට අඩු ප්‍රමාණයකට හෝ ඉදිරි සතිය තුල වගේ අඩු වෙයි කියලා අපේ බලාපොරොත්තුව. ඊයේ දිනේ තුල පමණක් කොවිඩ් මරණ 204ක් වාර්තා වුණා. මියගිය පුද්ගලින් අතර වයස අවුරුදු 30ට වඩා අඩු 5 දෙනෙක්, 30-59 අතර 52 දෙනෙකු හා 60ට වැඩි පුද්ගලින් 149 දෙනෙකුද සිටිනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 9604ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර කොවිඩ් ආසාදිතව සිටි යුද්ධ හමුදා බ්‍රිගේඩියවරයෙකුද මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. 53 හැවිරිදි එම නිලධාරියාට කොවිඩ් හා ඩෙංගු රෝගය එකවර වැළඳී තිබෙනවා. ඩෙල්ටා වෛරසය මේ වන විට ශ්‍රී ලංකාව තුළ සීක්‍රෙන් පැතිර යමින් පවතිනවා. පසුගිය සතිය තුළ ශ්‍රී ලංකාවේ ඩෙල්ටා පැතිරීමේ වේගය 96%ක් බවයි අව වර්ල්ඩින් ඩේටා වෙබ් අඩවියෙහි සඳහන් වන්නේ. කොවිඩ් මර්ධනය සඳහා ලබා දෙන සයිනෝෆාම් එන්නතේ තවත් මාත්‍රා මිලියන 4ක් හෙට දිවයිනට ලැබීමට නියමිතයි. එන්නත් කරන කටයුතු අදත් දිවයින පුරා අඛණ්ඩව සිදු වුණා. ඇතැම් ප්‍රදේශවල එන්නත් ලබා දීමේ අවිධිමත් බව නිසාත් ගැටලුකාරී අවස්ථා මතු බව වාර්තා වනවා. අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා මහනුවර දිස්ත්‍රික්කයේ පවතින එන්නත් හිඟය පිළිබඳව අදහස් පළ කළා. මේ එන්නත දෙනකොට මුලදී රජය කිව්වේ දෙවෙනි එන්නත 2021කින් දෙනවා කියලා. නමුත් නිෂ්පාදනය නැවතුම් නිසා ඊට පස්සේ කතාවක් හැදුවා මේ මාසේ මේක මාස 3ක් බලංගුයි කියලා. දැන් මාස 3ක් බැලලා මම පසුගිය අවස්ථාවේ පාර්ලිමේන්තුවේ ඇහුවාම රජයේ උත්තර දුන්නා මාස 3ක් ඇතුළත ස්පුට්නික් 2 ලබා දෙනවා කියලා. දැන් මාස 3 බැලලා අපේ දිස්ත්‍රික්ක ජනතා වාහනේ කවදද මේ ස්පුට්නික් 2 එන්නට 120,000කට මහනුවර දිස්ත්‍රික්කේ ලබා දෙන්නේ. දැන් මේක නිෂ්පාදනය කරන්නේ නැත්තම් මොකද්ද විකල්පය? වයස අවුරුදු 20 30 අතර පිරිස එන්නත් කිරීම ඊයේ ආරම්භ කෙරුණා.
ඒ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් මෙම එනත්කරණය අසාධාරණ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ අනුරාධපුර දිස්ත්‍රික් වෛද්‍යවරුන් ප්‍රකාශ කළා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගත්තොත් 30-60 අතර ජනගහනය තවම 230,000ක් එනත්කරණය කරන්න තියෙනවා. ඒතකොට එහෙම පසුබිමක එක් දිස්ත්‍රික්කයක පමණක් 20-30 අතර එනත්කරණය කිරු කරන්නේ කුමන බලාපොරොත්තු වෙනද කියන එක අපිට පැහැදිලි නැහැ. රටේ ජනතාව මේ වෙනකොට මරණ මංචකයේ දැක ඉන්නේ. එහෙම පසුබිමක එක් දිස්ත්‍රික්කයක පමණක් මෙහෙම ක්‍රියාත්මක කිරීමට හේතුව මොකද්ද කියන එක අපිට නම් අපැහැදිලි. ඒක සෞඛ්‍ය බලධාරීන් ඇතනම පැහැදිලි කළ යුතු කාරණාවක්. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකියාම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමක් අද එහි ගියා. ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය හමුවීමෙන් අනතුරුව පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම මෙලෙස මාධ්‍ය වෙත අදහස් පළ කළා. සාමාන්‍යයෙන් අපේ නිරීක්ෂණය තමයි මේ දත්ත මැකියාම හා අදාළව ඕනෑම අවස්ථාවකදී ඊට අදාළ විකල්ප තොරතුරු ගොනුවක් අපි කියන්නේ සාමාන්‍යයෙන් බැකප් එකක් කියලා බැකප් එකක් පවත්වාගෙන යාම සම්බන්ධව මූලික මූලධර්මවල යම් යම් අඩුපාඩු සිද්ධ වෙලා තිබෙන බව අපේ නිරීක්ෂණයට ලක් වෙනවා. නමුත් ඒවා නැවත රිකවර් කර ගැනීම සම්බන්ධව අදාළ ආයතන වගකීමෙන් මැදිහත් වෙලා සිටින බව තමයි ඖෂධ නියාමන අධිකාරියේ බලධාරීන් අපිට කරුණු පැහැදිලි කළේ. ආයතන බලධාරින් සභාපතිවරයා, ප්‍රධාන විධායක නිලධාරිවරයා, තොරතුරු තාක්ෂණ ප්‍රධානියා ඇතුළු බලධාරින් අපිට වගකීමෙන් කිව්වා කොවිඩ් මර්ධන ක්‍රියාන්විතය හා සම්බන්ධ සියලු ක්‍රියාකාරකම් මැනුවල් ක්‍රියාවලියක් විදියට තමයි සිද්ධ වන්නේ. ඒ නිසා මේ දත්ත පද්ධතිය මැකියාමත් මේ මොහොතට අදාළව විශේෂිත මහජන පීඩාවක් ඇතිවෙන්න කිසිසේත්ම ඉඩක් නැහැ කියලා. නමුත් මැකී ගිහිල්ලා තියෙන තොරතුරු ප්‍රමාණයක් තියෙනවා මීට පෙර අතීත වාර්තා ගණනාවක්. ඒවා නැවත රිකවර් කර ගැනීම හා සම්බන්ධව ඔවුන් අදාළ ආයතන සමගත් කටයුතු කරන බව සඳහන් කළා. සෞදි අරාබිය ලොව දැඩිම කොවිඩ් එන්නත්කරණ නීතිය ක්‍රියාත්මක කරන රට බවට පත්ව තිබෙනවා. එන්නත ගත්තේ නැති කිසිදු පුද්ගලයෙකුට සිල්ලර වෙළඳසැලකට හෝ ඇතුළු වීමට ඉඩ නොදෙන බවයි වාර්තා වන්නේ. ඉන්දියාව සිය රටට පැමිණෙන විදේශිකයින් සඳහා PCR පරීක්ෂණ අනිවාර්ය කර තිබෙනවා. ඒ අලුතෙන් හඳුනාගත් C12 වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහායි. ඒ අනුව රටවල් 7ක් සඳහා පැය 72ක් තුළ PCR පරීක්ෂණ දැන් ඉන්දියාවේ අනිවාර්යයි. සෞදි අරාබිය සිය එන්නත්කරණ නීති බරපතල ලෙස දැඩි කළ රටක් ලෙස නම් කර තිබෙනවා. ඒ අනුව එන්නත් නොගත් කිසිදු පුද්ගලයෙකුට සිල්ලර වෙළඳසැලකට හෝ ඇතුළු වීමට ඉඩ දෙන්නේ නැති බව වාර්තා වනවා. සියලුම සුපිරි සාප්පු සංකීර්ණවල විශේෂ ආරක්ෂකයින් යොදා ඇති අතර ඔවුන් සියලු දෙනා අත කොවිඩ් ඇප් එකක් තිබෙනවා. එම ඇප් එක මාර්ගයෙන් ඉතා පහසුවෙන් එන්නත් නොගත් පුද්ගලයින් හඳුනාගත හැකි බවයි වාර්තා වන්නේ. ඒ අනුව එන්නත් නොගත් කිසිදු පුද්ගලයෙකුට ඇතුළු වීමට ඉඩ දෙන්නේ නැහැ. මේ දැඩි නීතිය එරට සමහර විද්වතුන්ගේ විවේචනයට ලක්ව තිබෙනවා. එහෙත් සෞදි රජය පවසන්නේ එන්නත මග හරින පුද්ගලයින් රටේ ආර්ථිකයට සේම අනිකුත් ජනතාවගේ ජීවිතවලටද බලවත් තර්ජනයක් බවයි. සෞදි අරාබියේ සමහර පිරිස් එන්නත් ගැනීමෙන් වැළකී සිටීම මේ නීති දැඩි කිරීමට හේතු වී තිබෙනවා. ඉන්දියාවද සිය රට පැමිණෙන විදේශිකයින් සඳහා නව නීතිමාලාවක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව චීනය, එක්සත් රාජධානිය, යුරෝපය, මැද පෙරදිග රටවල්, දකුණු අප්‍රිකාව, බංග්ලාදේශ, බොට්ස්වානා, මොරිෂස්, නවසීලන්තය සහ සිම්බාබ්වේ යන රටවලින් ඉන්දියාවට පැමිණෙන්නන් සඳහා PCR පරීක්ෂණ අනිවාර්ය කර තිබෙනවා. ලොව පුරා පැතිර යන C12 වෛරසයේ පැමිණීම වැළැක්වීම මෙහි අරමුණයි. නම් කර ඇති රටවල් 7න් පැමිණෙන සියලුම දෙනා පැය 72කට නොඅඩු කාලයකදීගත් PCR පරීක්ෂණ ඉදිරිපත් කළ යුතුයි. මේ අතර කේරළයෙන් ගත වූ පැය 24 තුළ වාර්තා වූ මරණ සංඛ්‍යාව 188ක්. බොහෝ ප්‍රාන්තවල මුල්පෙළ සෞඛ්‍ය නිලධාරීන්ගෙන් 4න් 1කටවත් තවම කොවිඩ් එන්නත ලබා දී නැති බවයි වාර්තා වන්නේ. පංජාබ්, තමිල්නාඩු, කර්ණාටක සහ දිල්ලියද ඒ අතර වනවා. ජපානයේද කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතිනවා. දැඩි සත්කාර ඒකකවල 3000කට ආසන්න පිරිසක් ප්‍රතිකාර ලැබමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කරනවා. ටෝකියෝ අගනුවරින් පමණක් ඊයේ දිනය තුළ ආසාදිතින් 3000කට වැඩි පිරිසක් හමු වී තිබෙනවා. ටෝකියෝ තුළ පමණක් මියගිය සංඛ්‍යාව දස දිනක බවයි වාර්තා වන්නේ. ප්‍රථම වතාවට පැරාලිම්පික් ක්‍රීඩකයෙකු කොවිඩ් ආසාදිතව රෝහල්ගත කර තිබෙනවා. ඔහු කුමන රටක ක්‍රීඩකයෙකුද යන්න අනාවරණය කර නැහැ. පැරාලිම්පික් සඳහා පැමිණි සෑම ක්‍රීඩකයෙකුම දින 14ක අනිවාර්ය නිරෝධායනයකට ලක් කෙරුණා. ඉන් අනතුරුව සිදුකරන PCR පරීක්ෂණයකින් පසුබයි ක්‍රීඩා තරඟ සඳහා සහභාගී වීමට අවස්ථාව ලබා දී තිබුණේ. කොවිඩ් ආසාදිත පැරාලිම්පික් ක්‍රීඩකයා රෝහල්ගත කර ඇති අතර ඔහුගේ තත්ත්වය සාමාන්‍ය බව පැරාලිම්පික් කමිටු ප්‍රධානී මාධ්‍යට වාර්තා කර තිබෙනවා.
அமெரிக்கா எக்ஸட் ஜனபதிய துல கோவிட் ரோகின்கே பரபத்தல இகலையாமாக தக்னிட் லெபினவாவ மாத்தி வார்த்தா கரணவா எசேம லோகே வெடிம ஏக புத்கல எண்ணத் கரணே சிது கரண் ரட்டது அமெரிக்காவாய் ஏகி சிட்டின அப ஜாத்தியந்தர வார்த்தா காரணி கௌஷிகா கீதானி துரகதனின் சியத பிரவர்த்தியாஷே ஹா சம்பந்த வுனா அமெரிக்கா எக்ஸட் ஜனபதிய எண்ணத் கரணேன் லோகே வேகவத் ரட்டக் நமுத் அதட்டத் ஆசாதித்தியான்கே இகலையாம மரண පාලනය කර ගන්නට බොහෝ ප්‍රාන්ත අසමත් වෙලා තිබෙනවා. නමුත් එය පරිපාලනයේ හෝ රජයේ දුර්වලතාවයක් ලෙස දකින්නට බැහැ. හේතුව අදටත් ඇමරිකානුවන්ගෙන් 15%ක් එන්නත ලබා ගන්නට කැමති නැහැ. වයස අවුරුදු 12ට වැඩි ළමයින්ට එන්නත ලබා දෙන්නට කැමති දෙමව්පියන් 65%ක් විතරයි. ඒ නිසා ප්‍රාන්ත බලධාරීන්ට සිදු වෙලා තිබෙනවා එන්නත ගන්නට අලුත් වැඩපිළිවෙළවල් යෝජනා කරන්නට. විශේෂයෙන් කැලිෆෝනියා ප්‍රාන්තයේ මීට මාස කිහිපයකට උඩදී මුව ආවරණ පැලඳීම අවශ්‍ය නැහැ කියලා බලධාරීන් සඳහන් කළා. ඒ සමගම මුව ආවරණ නැතිව යන්නට පටන් ගත්තා. ආසාදිතයන්ගේ සංඛ්‍යාව මරණ සංඛ්‍යාව නැවත ඉහළ යමින් පවතිනවා. දැන් නැවත මුව ආවරණ පැලඳීම අනිවාර්ය කළා. නමුත් ජනතාව ඒවා පිළිපදින පාටක් පෙහෙන්නට නැහැ. එන්නත් ලබා දීමට බලධාරීන් කටයුතු කළද ජනතාව ඒ කෙරෙහි දක්වන අඩු උනන්දුව ආසාදිතයන්ගේ වැඩිවීමට සහ මරණ සංඛ්‍යාව වැඩිවීමට හේතුව බවයි බලධාරීන් පවසන්නේ. මම සියත වෙනුවෙන් කෞෂිකා ගීතානේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර සිට. මකුළු දැල්වල පැටලෙන්නේ මැස්සන් වැනි කුඩා කෘමීන්. මකුණු දැල්වල පැටලුණු අලි ගැන නම් අපි අහලා නැහැ. සමහර වැටලීම් ගැන ලැබෙන තොරතුරු එක්කයි අපට මකුළු දැලේ පැටලෙන මැස්සන් සහ පැටලෙන්නේ නැති අලි ගැන මතක් වුණේ. අද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ මෝල් හිමියන් සමග සාකච්ඡා කොට එකඟතාවයකට පැමිණීමට පාරිභෝගික සේවා අධිකාරිය සහ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා ක්‍රියා කළා. වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන්නන්ට දඬුවම් දීම සඳහා සංශෝධිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට පළමුවර කියවීම සඳහා ඉදිරිපත් කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. මේ අතර සීනි සහ සහල් සඳහා ඊයේ රාත්‍රියේ සිට උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය ගැසට් නිවේදන දෙකක් නිකුත් කළා. රජයේ සෑහෙන කාලයක සිට සහල් මිල පාලනය කරන්න දැඩි උත්සාහයක නිරත වනවා. ප්‍රධාන පෙළේ මෝල් හිමියන් සමග බරපතල සාකච්ඡාත් අපදුටුවා. එහෙත් සහල් මිල පහත හෙලන්න හැකි වුණේ නැහැ. ඊට හේතුව ලෙස සෑම විටම රජයේ මැති ඇමතිවරුන් ප්‍රකාශ කළේ මෝල් හිමියන්ගේ මාෆියාව කියලයි. ඒ අතරවාරයේදී සීනි හිඟයක් ඇවිත් මිල ඉහළ ගියා. පුදුමයට කාරණය සීනි බද්ද 7.25කට අඩු කර තිබියදී සීනි හිඟයක් ඇති වී මිල ඉහළ ගියේ. වරාය තුලත් විශාල සීනි කන්ටේනර් සංඛ්‍යාවක් හිර වී තිබෙන බව වාර්තා වුණා. ඒ අතර වාරේ සීනි ගබඩා හොයමින් රට පීරන්න වුණේ. ඒ විදිහටම සහල් ගබඩාත් හොයන්න පටන් ගත්තා. අද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ මෝල් හිමියන් වටලන බව මුලින් සඳහන් වුවත් පසුව ඔවුන් සමග එකඟතාවයකට පැමිණි බව වාර්තා වනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙළේ සහල් මෝල් සංකීර්ණයකට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා සහ පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයා ඇතුළු වැටලීම් නිලධාරීන් පැමිණියා. එහිදී එකඳු දිස්ත්‍රික් මාධ්‍යවේදියෙකුට හෝ ඇතුළු වීමට එහි සිටි ආරක්ෂක නිලධාරීන් ඉඩ ලබා දුන්නේ නැහැ. අනතුරුව මාධ්‍යට අදහස් දැක්වූ පොළොන්නරුව දිස්ත්‍රික් අතිරේක ලේකම්වරයා පැවසුවේ රජයේ පාලන මිලට ඔවුන් සතු සහල් වෙළඳපළට නිකුත් කිරීමට එකඟ වූ බවයි. අයිතිකරුවන් සමග සාකච්ඡා කරේ අතරම මේ රජයේ මේ වැඩපිළිවෙල යටතේ ඊයේ දින නිකුත් කරපු ගැසට් නිවේදනය සඳහන් මිල ගණන් අනුව මේගොල්ලන් එකඟතාවය අතරම කතා කරේ අතරම ඒගොල්ලන් අද දින උදේ සාකච්ඡාද එකඟ වුණා එකට ඒ අනුව අද දින සිට මේ මිලට හාල් දෙන්න නිකුත් කරන්න ඒගොල්ලන් එකඟ වුණා. තව ප්‍රධාන මෝල් ටිකටත් අද දවස තුල යන්න තමයි මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කළ මිල නියාමනයට අනුව සුදු සහ රතු කැකුළු කිලෝවක් සඳහා රුපියල් 95ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා. සුදු සහ රතු නාඩු කිලෝවක් සඳහා රුපියල් 98ක මිලක්ද නියම කෙරුණා. සුදු සහ රතු කැකුළු සම්බා කිලෝවක් සඳහා නියම කර ඇති මිල රුපියල් 103ක්. එමෙන්ම කීරි සම්බා කිලෝවක් සඳහා රුපියල් 125ක උපරිම සිල්ලර මිලක්ද නියම කර තිබෙනවා. සුදු සීනි කිලෝවක් සඳහා උපරිම තොග මිල රුපියල් 116ක් වන අතර සිල්ලර මිල රුපියල් 122
එකක්. පැකට් කළ සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 125ක්. දුඹුරු හෝ රතු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 125ක් වන අතර පැකට් කළ දුඹුරු හෝ රතු සීනි කිලෝවක මිල රුපියල් 128ක්. මේ අතර බාණ්ඩ මිල පාලනය සඳහා නව නීති ඇතුළත් පනත් කෙටුම් පතක් ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රාජ්‍ය මාත්‍ය ලසන්ත අලකීවන්න මහතා අද ප්‍රකාශ කළා. විශේෂයෙන්ම මුළු ලෝකයේම වසංගතයකට මුහුණ දීලා තිබෙන මෙවැනි අවස්ථාවක විශේෂම අත්‍යවශ්‍ය සේවා බාණ්ඩ පිළිබඳව ලෝකයේම දැවැන්ත මිල ඉහළ යාමකට ලක් වෙලා තිබේ. ඒ අනුව අපේ රටෙත් ඒ තත්ත්වය ඒ ආකාරයෙන්ම පවතිනවා කියන එක අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ අපේ රජය අපි අවබෝධ කරගෙන තිබෙනවා. ඒ අනුව විශේෂයෙන්ම අපි පසුගිය කාල සීමාව තුළදී අපට සීමා කරන්න බැරි මැදිහත් වෙන්න බැරි කරුණු කාරණාවලට අනුව බාණ්ඩ යම් යම් බාණ්ඩවල මිල ඉහළ යාමකට ලක් වෙලා තිබෙනවා. වගේම සමහරක් බාණ්ඩ විශේෂයෙන්ම සීමිත ව්‍යාපාරිකයින් පිරිසක් විසින් රජයත් ජනතාවත් අපහසුතාවයකට පත් කරලා මේ වෙලාවේ අසීමිත ලාභයක් අසාධාරණ ලාභයක් ලබා ගැනීම වෙනුවෙන් කටයුතු කිරීමේ ප්‍රවණතාවයක් මේ වෙළඳපොළ තුළ තිබෙනවා. අපි සීනි මිලපාලනයෙන් පස්සේ වැටලීම් 700ක් විතර කරලා තිබෙනවා පාරිභෝගික අධිකාරියේ වැඩි මිලට සීනි අලෙබ කිරීම පිළිබඳ. සහල් වැටලීම් මුළු දිවයින පුරාම 3000කට විතර ආසන්න ප්‍රමාණයක් වැටලීම් කරලා තිබෙනවා. නමුත් මිලපාලනය කරන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඒ අනුව අපි උත්සාහ කළා පාරිභෝගික අධිකාරියේ තිබෙන නීති රීති වෙනස් කරන්න, විශේෂයෙන්ම දඩමුදල වැඩි කරන්න. ලබන අඟහරුවාදා ඒ දඩමුදල වැඩි කිරීම සම්බන්ධව සංශෝධිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට පළමිනිමර කියවීම සඳහා ඉදිරිපත් කරමු. සීනිපතු අඩු කිරීමේ වාසිය සැබෑවටම මේ අනුව හිමිවන්නේ ගජ මිතුරන්ට බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. පෙබරවාරි මාසයේ වෙනකොට මුදල් අමාත්‍යාංශයේම ගණනය කිරීම වලට අනුව ආණ්ඩුවට වෙච්ච බදු හිමිවීම, බදු පාඩුව, එතන වෙච්ච බදු වංචාව රුපියල් කෝටි 1500යි. මේ කාල සීමාව තුළ මේ අසීමිත වෙස සීනි ආනයන කිරීමත් එක්ක ඉදිරි මාස තවත් 8කට විතර ආසන්න කාලයකට සීනි දැන් ආනයනය කළා තියෙනවා. ඉතුරු මාස 17කට සීනි ගෙන්නුවා කියන තවත් ඉස්සරහටත් එක්ක සීනි ගෙන්නලා තියෙනවා. ඒ නිසා රජයට අහිමි වෙච්ච බදු පාඩුව රුපියල් කෝටි 3500ක් විතර වෙනවා. සීනිවල බද්ද 125ට අඩු කරලා ගජමිතුරන්ට සාන දෙන්න පාර කැපුවේ මේ ආණ්ඩුව. මේක වළක්වන්න ආණ්ඩුව මැදිහත් වුණේ නැහැ. ආණ්ඩුවට තිබුණ ආණ්ඩුව මැදිහත් වෙලා සීනි ආනයනය කරලා ජනතාවට සහන මිලට සීනි ලබා දෙන්න තවමත් ඒක කරලා නැහැ. සීනි මාෆියාවේ පුද්ගලින් සිටින්නේ රජයේ සමග බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසන්නේ. මේ සීනි ගෙන්නන්නේ ආණ්ඩුවේ හිතවතුන්. ඒතකොට මෙව රාජසන්ද කරන්න පුළුවන්. මම රජයට කියන මෙව රාජසන්ද කරන්න කියලා. නීති දී තියෙනවා. ඒ රාජසන්ද කරන්නේ නැත්තේ ඒගොල්ලගේ යාළුවෝ නිසා. ඒතකොට ආණ්ඩුවේ අංගභාවය බුරටම පෙන්වන්න පුළුවන්. ඒ කාලේ හමුදා නිලධාරිය ගිහිල්ලා පොළොන්නරුවට කිව්වනේ අපි මෙච්චර අල්ලගත්ත අච්චර අල්ලගත්ත කියලා මතකද? වී වී කොයිවා? මොකද හාල් මාෆියාව ඉන්නේ ආණ්ඩුවත් එක්ක. සීනි මාෆියාව ඉන්නේ ආණ්ඩුවත් එක්ක. ඉන්ධන මාෆියාව ඉන්නේ ආණ්ඩුවත් එක්ක. ඇන්ටිජන් මාෆියාව ඉන්නේ ආණ්ඩුවත් එක්ක. ආනයනය කරන හැම භාණ්ඩයක්ම ආණ්ඩුවේ මිත්‍රයෝ, සර්ගේ මිත්‍රයෝ. මේගොල්ලන්ට අවුරුදු එකමාරක් හොඳට හම්බ කරන්න ඉඩ ඇරියා. බදු අයින් කෙරුවා, නීති රීති ඉවත් කෙරුවා, ටෙන්ඩර් අයින් කෙරුවා. දැන් අවුරුදු එකමාරක් හම්බ කරන්න ඉඩ ඇරලා තමයි දැන් මේ නීති දාන්නේ. අපි පොඩි කාලේ අහලා තිබ්බ ස්ලෝගන් එකක් මයිපල් පාලිය කියලා, සීනි නැතුව තේ බොනවා කියලා. ආයෙත් අපි ඒක කියන්න පුරුදු වෙන්න ඕනද? ප්‍රාර්ථනා කරනවා එසේ නොවේවා කියලා. මොකද අපිටත් දරුවෝ ඉන්නවා, මොනපුරේ ඉන්නවා. අදත් සීනි ලබා ගැනීම සඳහා සතුස්ස වෙළඳසැල් ආශ්‍රිතව දිගු පෝලිම් දක්නට ලැබුණා. සීනි මිල වැඩි කළ අයට එරෙහිව සීනිගම දේවාලයේදී අද දේව කන්නලවකින් අනතුරුව පොල් ගැහුවා. මරණ ආසාදිතයින් සේම කොවිඩ් එන්නත්කරණය පිළිබඳ නිවැරදි තොරතුරු වාර්තා කිරීමට මාධ්‍ය ආයතනයක් ලෙස අප බැඳී සිටිනවා. එසේම කොවිඩ් රෝගයෙන් අපේ රටේ ජනතාව ගලවා ගැනීමේ සෞඛ්‍යංශ ප්‍රයත්නයට සහාය දීමද වගකීමක්. එහිලා අපගේ ප්‍රවෘත්ති විකාශය තුළ සාධාරණ කාලයක් වෙන් කිරීමට අප දිගින් දිගටම ක්‍රියා කරන බව ප්‍රේක්ෂක ඔබ ඉතාමත් හොඳින් දන්නවා. මේ දැනුවත් කිරීමේ විශේෂ වාර්තාව ගෙනෙන්නේ අප මාණ්ඩලික වාර්තාකාරිණී අංජනා කරුණාරත්නයි. කොවිඩ් වෛරසයට ලෝකයේ ගොදුරුවානට පටන්ගෙන දැන් වසර දෙකකට ආසන්න වෙමින් තිබෙනවා. අද කොවිඩ් මර්ධනය සඳහා ඇති ප්‍රධානතම විසඳුම එන්නත්කරණයයි. අඩුම වශයෙන් එන්නත් වර්ග 10ක්වත් මේ වන විට ලෝකය තුළ භාවිතා වෙමින් තිබෙනවා. එන්නතගත් පුද්ගලයින්ට සමහර විට කොවිඩ් වැළඳුනත් මරණ අඩුවනවා. රෝග ලක්ෂණ උග්‍රවීම
ඉතා දුර්ලභව සිදුවන්නක්. රටේ සමස්ත ජනගහනයම කඩිනමින් එන්නත්කරණයට ලක්කිරීම හිතන තරම් පහසු නෑ. ඊට හේතුව අපටද ලෝකයේ වෙනත් රටක් නිෂ්පාදනය කරන එන්නත් මත යැපීමට සිදුවීමයි. ලෝකයේ ඇති හැකි ධනවාදී රටවල් නිෂ්පාදිත එන්නත්වලින් වැඩි කොටසක් තමන් සතු කරගන්නවා. ඉන් පසුවයි අපට යම් කොටසක් මිලදී ගැනීමට හැකිවන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්‍රස් ඇඩ්නම්ට පවා මේ තත්ත්වය පාලනය කරගන්න හැකි වී නැහැ. අපේ රටේ සමස්ත ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයකට එන්නතදී අවසන් කිරීමට එළඹෙන මාර්තු මාස දක්වා කාලගතවන බවයි රජය පවසන්නේ. එන්නත ලැබෙන තෙක් සහ එන්නත ලබාගත් පසුත් පිළිපැදිය යුතු යහපත් සෞඛ්‍ය පුරුදු කිහිපයක් තිබෙනවා. මේ සෞඛ්‍ය පුරුදු ගැන අප දැන් ඕනවටත් වැඩියෙන් දන්නවා. නමුත් අවාසනාව සමාජයේ සමහර අතලොස්සක් මේ අනිවාර්ය පුරුදු සලකන්නේ නැතිව ක්‍රියා කිරීමයි. අද නැවතත් ඒ වැදගත් අත්‍යවශ්‍ය පුරුදු කිහිපය ඔබට මතක් කරන්නට කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද නිලධාරිණි පුෂ්පා රම්යානිද සොයිසා අප හා එක් වුණා. එන්නත ඔබ සුරක්ෂිත කරනවා වගේම මුව ආවරණය ඔබට දැඩි ආරක්ෂාවක් ලබා දෙනවා. ඒ නිසා මුව ආවරණයක් ඔබ පළඳන විට ඔබ අත් දෙක හොඳින් සෝද ගන්න. එසේ නැත්නම් මෙවැනි සනීපාරක්ෂක දියරයකින් අත් දෙක නිසි පරිදි පිරිසිදු කරගන්න. ඒ ඉතාමත් අත්‍යවශ්‍ය වෙන දෙයක්. ඔබ දන්නවනේ තප්පර 20ක් මතුපිට මේ විදියට අතැඟිලි පටලා ඉන්පසු මුළු අතේ ඇඟිලි සියල්ලම ඉතාම හොඳින් පිරිසිදු කරගන්න. ඉන්පසු ඔබ භාවිතා කරන මුව ආවරණය ගන්න. ඔබ දන්න මෙවැනි මුව ආවරණ පැළඳීමේ මෙතන තියෙනවා යම්කිසි තඹ පටියක්. ඒ තමයි ඔබේ නාසය වැහෙන්නට ඕනේ. ඒ පළඳිය යුත්තේ නාසය, මුඛය, නිකට. ඒ ත්‍රිත්වයම ඔබ වසහගත යුතුයි. නමුත් මේ භාවිතා කරන්න සුදුසු වන්නේ පැය 4-6 වගේ කාලයක් පමණයි. ඉන්පසුව නැවතත් අධික පිරිසිදු කරා ඔබ පටි වලින් අල්ලාගෙන එය වසා ඇති කසල බඳුනකට දාන්න අමතක කරන්නට එපා. මතක තබා ගන්න මෙය ඉතාමත් අවදානම් කාල පරිච්ඡේදයකයි අප ඔබ ජීවත් වන්නේ. රටක වගකීම ඉෂ්ට කරනවා වගේම අපි රටවැසියන් ලෙස අපේ වගකීම ඉෂ්ට කළ යුතු අත්‍යවශ්‍යම කාල පරිච්ඡේදයයි මේ. එන්නත අනිවාර්යෙන්ම ගත යුතුයි. එන්නතගත් පමණින්ම ඔබට රෝගේ බෝවන්නේ නැති බව හෝ ඔබෙන් රෝගය තව අයෙකුට බෝවන්නේ නැති බවට විශේෂ සහතිකයක් නැහැ. එන්නත ගත්තත් ඔබ අනිවාර්යෙන්ම මුව ආවරණ පැළඳීම සහ දෑත් විෂබීජ හරණය සිදු කළ යුතුමයි. මේ සෑම පුරවැසියෙකුගේම සමාජ වගකීමක් නොව පවුල් වගකීමක් බවට අප යෝජනා කරන්න කැමතියි. තමාට තම දූදරුවන්ට තම පවුලට ආදරය කරන පුද්ගලයෙකු තුළයි සමාජ වගකීම පවතින්නේ. ඒ නිසා අප ඔබෙන් ආදරයෙන් ඉල්ලා සිටින්නේ කොවිඩ් ජය ගැනීම සඳහා ඔබට සහ ඔබේ පවුලට ආදරය කරන පුද්ගලයෙකු ලෙස ක්‍රියා කරන ලෙසයි. ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන අමිල ප්‍රසන්න හෙවත් සන්සයින් සුද්දා වෙඩිතබා ඝාතනය කර තිබෙනවා. ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන හෙට්ටි හේවාගේ අමිල ප්‍රසන්න හේවත් සන්ෂයින් සුද්දා වෙඩිතබා ඝාතනය කර තිබෙනවා. මාතර කොටවිල පොලිස් බල ප්‍රදේශයේ වරකාපිටිය පාසල අසලදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී ඔහුට වෙඩිතබා ඝාතනය කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අද දහවල් 11:55 පමණ මෙම ඝාතනය සිදු වී ඇති අතර පාසල ආසන්නයේ පිහිටි කැලපද ප්‍රදේශයක සිට කිසියම් පුද්ගලයෙකු මොහුට වෙඩිතබා ඇති බවද පොලිසිය පැවසුවා. 31 අමිල ප්‍රසන්න මාතර මිරිස්ස ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. දකුණු පළාතේ සිදු වූ මත්ද්‍රව්‍ය ජාවාරම් රැසකට මොහු සම්බන්ධ බවටද පොලිසිය සඳහන් කළා. සැකකරුට එරෙහිව මේ වන විටත් ඩුබායි අධිකරණයක මෙන්ම මාතර කොටවිල අධිකරණයේද නඩු විභාග වෙමින් පවතිනවා. කෙසේ වෙතත් කවුරුන් විසින් කුමන හේතුවක් මත අදාළ ඝාතනය සිදු කළේ ද යන්න සම්බන්ධයෙන් මේ වන තෙක් තොරතුරු අනාවරණය වී නැති බවයි පොලිසිය පවසන්නේ. ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.